Rexona deodorant 72 hours odor protection samage dan divena pura velada salvelin hari thing kalana den ohoma innona uta ohoma inda diyangu ohoma itapuade me ekena me prashne aseni prashne de aseni ke tatte mokada ba aselan karala kiyanne den oy aseni mahitth ekak kisi sambandhayak naha ehema tibbat kisi deyak wenna denna mokadda etta oke ඌ කල්පන මහත්තයා මට කෝල් කරලා කිව්වට පස්සේ මම පොඩ්ඩක් සෝදිස් කරලා බැලුවා වැඩේ ඇත්ත වැඩේ යනවා ඒ විතරක්ද අර මయ్యගේ මියුසික් රූම් එකටත් අසිනි රින් ගන්න යනවා විතරක් නෙමෙයි අරුම් පට්ටලකු ගේකුත් අදලලු කවුද මහියලා නෙමෙයි මහියලා ඇයි මිලින්දයා කියන්නේ නැද්ද ඔයාට මිලින්දයා ඉස්සරහම ඔය කතාව කී කීට ඊට පස්සේ කියන්න ආවේ නෑවා ඒකනේ කියන්නේ කල්පන මහත්තයා. ඔයාලා දන්නේ නැති වුණාට උන් ඩිංගෙන් ඩිංග ඉස්සරහට එනවා. ඩිංගෙන් ඩිංග ඉස්සරහට එනවා. ඔයා දන්නවද කල්පන මහත්තයා? ඊගේ පට්ටලුකු ගෙයල්ලු. තට්ටු දෙකේ ගෙයල්ලු. මේක මහියටලු. ඈ ඔයා දන්නවද? ඒක ව්‍යුත්ත කරන්න යන්නේ මේ අසිනිලු. අසිනි? ඒක කොහමද වෙන්නේ? ආ? ආ කොහමද වෙන්නේ කිව්වට ඒක තමයි නේ වෙලා තියෙන්නේ. කල්පන මහත්තයලා ඉතින් පහුගිය දවස් ටිකේ මේ ගියේ ඇතුළට වෙලා නීටියේ. එහෙම මේ 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 අර මේ මේ ඇමතිකම නැහැ මේක නැහැ අරක නැහැ කියලා පැත්තකට වෙලා හිටියා. ගේමින් ඈත් වෙලා. එහෙම මේ ලිප් බොක්කට වෙලා ඉන්නකොට කෙල්ලෝ නටන්න පුළුවන් නාඩගම් ඔක්කොම නටනවා. දැන් උන් නටලා ඉවරයි. මට මේ ආරංචියකුත් ආවා මේ හෙට අනිද්දා වෙනකොට මේ අසිනී මේ ડોක්ටර් කෙනෙක් වෙනවා. එහෙම වුණාට පස්සේ අරුන් දෙන්නා මේ මේ කසාද වදිනවා. ඒකමයි කතාව. කවුද මටවා කිව්වේ? මම කියපු කෙනාගෙන් වැඩක් නැහැනේ කල්පන මහත්තයා. හා දැන් ওই මහියා තැන් තැන් වල කීකේ යනවලු ඌත් අර FM එකේ තරඟේ දාලාලු තියෙන්නේ. ඌ කියනවලු ඒකෙන් දිනපුවාම ඌට ලංකාවේ මාරතනක් හැදෙනවා කියලා. හරිද? ඌ තමයි එහෙම තමයි හිතාගෙන ඉන්නේ. හරි? ඊට පස්සේ කියනවලු ඉතින් ওই මේ ආසනියෝ මැරි කරන එක ඌට ඉතින් ගේමක් නෙමෙයි කියලා. hina unada wedan naha kalpana mahatya u uge game gahagena yanawa harida oya nikam me dam board eke kapiccha itta wage patthakada vela innawa kalpana mahatya oyata daan yanna onna oya kalana mahi kiyena itto tika ekin eka kapagena yanna deeda madaka tiya ganna kalpana mahatya මෙහෙමයි සේමිනි දරුවෝ ගැන දරුවෝ දෙන්නම ගැන මට මත දෙකක් නැහැ දරුවෝ ගැන මට තියෙන එක මතයයි තේරුණානේ ඒක පුතාද දුවද කියන එක විශේෂයක් නැහැ දෙන්නට මේකම තමයි අන්න එක මතක තියාගන්න මං කියන්නේ ඇසෙල ඔයා දුවට තෝණතරන් සමාව දීලා තියෙනවනේ ඔව් දුවට සමාව දීලා තියෙනවා එයා කවදාවත් ඔය අයියා වගේ ගෙදරින් පැනලා ගිහිල්ලා තැන් තැන් වල නට නට පිසු විකාර කරලා නැහැ. තේරුණානේ? හරි හරි ඉතින්. එයා ගෑනු ළමෙක් නේ ඇසෙල. ගෑනුද පිරිමිද කියන එක නෙමෙයි සේමිනේ ප්‍රශ්නේ. හරි. මොකටද මේ ගෙදරත් එක්ක පලිගන්නේ? අපිට වැරද්ද කළේ? ආ? අපිට මේ සම්බන්ධය පටන් ගත්තේ?
අඩුම තරමේ චූටි යාළුවනේ සින්දුවක් හරි කියන්න පුළුවන් කොල්ලෙක් එක්ක මේක එහෙම දෙයක්ද මේක එහෙම දෙයක්ද තමන්ගේ තාත්තට වෙඩි තියන්න ආපු එකාගේ නංගිත් එක්ක හා අර සුරංජිත්ලා මට හිනා වෙනවා ඇති සුරංජිත්ලා මට හිනා වෙනවා ඇති මේ වට අනේ මන්දා ඒගොල්ලන්ගේ හිනාවෙන් අපිට වැඩන්නේ නෑ නේ සීල අනිත් එකදී මම පුළුවන් තරම් කතා කර කර මාලිට තුයි විස්තරේ කියනවා ඒගොල්ලනුත් අපි ගැන දුක් වෙනවා සීල දැන් ඔයා මොකද්ද කියන්නේ සීමිනි ඒගොල්ලොත් දුක් වෙනවා මේගොල්ලොත් දුක් වෙනවා දැන් මට පුතාව හදාගන්න ඕනේ නැද්ද මට කියන්න කෙලින් මට මේ පුතාව හදාගන්න ඕනේ නැද්ද හරි හරි හදාගන්න ඕන තමයි ඒත් ඉතින් මං කියන්නේ දැන් අපේ ළමයා ඉන්නේ එහෙම දඬුවම් දීලා හදාගන්න ඕන මට්ටමක නෙවෙයිනේ ඒකයි මං කියන්නේ ආ දැන් ලුකුයි අනිත් ගියා දැන් ලුකු ළමේ කසෙල එනන් සීමිනි ඔයා ගිහිල්ලා එයාට සබාව දීලා එයාව ගෙදර එක්කන් එන්නකෝ ගෙදර එක්කගෙන ඇවිල්ලා එයාගේ සේරම වගකීම ඔයා දරන්න ඕනේ සේරම වගකීම ඔයා ගන්න ඕනේ හරි ආයි මට නම් වචනයක්වත් කියන්න එපා මට වචනයක්වත් කියන්න එපා මම ඇහැක් කරලා මිනිහ දෙය බලන්නේ නැහැ හරි මේ මෙයාව පාර්ලිමේන්තු යවන්න අරක කරන්න මේක කරන්න මම ඇමති කෙනෙක් කරන්න ආයි මට කවදාවත් ආයි කතා කරන්න එපා සේමිනි ඕක ගැන අතුලගේ නංගි බැරි නම් ඕන එකගේ නංගි කෙනෙක් එක්ක බු සම්බන්ධයක් ඇති කරගනි ඔයා ගිහලා හොයලා බලලා කසාද බන්දලා දෙන්න බන්දලා දෙන්න ඉවරයිනේ ඉවරයිනේ ඔය ඔය ඉතින් ඔය හැම එකටම දරා ගන්න ඕනේ මං කියන්නේ එක නෙමෙයි මං කියන්නේ එක නෙමෙයි අසේල සේමිනි ඔයා කියන්නේ එක නෙමෙයි නමුත් ඔයා නොකිය කියන්නේ එක තමයි නොකිය කියන්නේ එක තමයි සේමිනි මට මගේ දරුවව හදාගන්න ඉඩ දෙන්න ඌටම මේ වැරද්ද තේරිලා ඌම ආයේ ගෙදර එනකන් මට මේ දරුවව හදාගන්න ඉඩ දෙන්න ඌම එනකන් අපි පොඩ්ඩක් බලාගෙන ඉමු තේරුණාද මදුරුවන් බොවීම වලකමු ගුඩ් නයිට් මෙතින් මතක් කිරීම අයියේ මං ඒ වෙලාවේ එහෙම දෙයක් කිව්වේ මට වෙන කරන්න දෙයක් නැති නිසා මං එහෙම දෙයක් කිව්ව නිසා තමයි අපේ අයියයි කලණ අයියගේ තාත්තයි දෙන්නම් පොඩක් කූල් උනේ මම තව දන්නවනේ මොකද්ද වෙන්නේ කියලා එතන මං දන්නවා නංගී මං දන්නවා ඔයා මූට ඇත්තටම ආදරේ කියලා අපි දැනගත්තේ මූ ඉස්පිරිතාලේ ඉන්න කාලේ හරි වල් සතෙක් වගේ හිටියේ මූට මූ පිළිවෙලක් කරලා ගත්තේ ඔයානේ ඈ ඔයා දන්නවද මට දැන් ගෙදර මිනිස්සුත් ආදරේ මං ඒක දන්න නිසා තමයි අයියේ මගේ පැත්තට වැරද්ද දාගෙන මේ ප්‍රශ්නේ විසඳුවේ එයාගේ මාතක තරහ වෙලා හරියනවද එයා මගේ තේරුම් ගන්න බෑ මං වෙන මොනවද අයියේ කරන්න මමත් ගෑනු ළමයෙක් ඔව් මං එයාට ආදරේ මං යාම කසාද බඳිනවා කියලාද කියන්නේ කියන්නේ එහෙම කිව්වනම් අයියේ අපේ ගෙදර ඇති වෙන තත්ති පොඩක් වහ හිතලා බලන්න අයියා ඒක තේරුම් ගන්න නැත්තේ එයා මේක තේරුම් අරගෙන එයාගේ අම්මගේ තාත්තගෙන් සමාවිල්ලා ගෙදර යන්නේ නැත්තේ ඇයි අයියේ මම නම් මේකට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මං පැත්තකට වෙන්නම් අයියේ හා මං කොහොමද දන්නව එයායි මා යහසයි පොළවයි වගේ මං ඒක තේරුම් අරන් ඉන්නේ එයා මට ආදරේ කියු නිසා තමයි මාත් මගේ හිතේ තියෙන ආදරේ යාර පෙන්නුවේ මම කතාව දන්නව නංගි මම කතාව දන්නව ඔය කොහොමද ආදර කතාව වලට බාධා තියෙනවනේ කොහොමද ඈ ඒක ඉතින් මේ ලෝකේ ස්වභාවයනේ ඔය දැන් අසිනිකී මහීගේ කතාව ගන්නකෝ ඈ එයාලා අතරත් ප්‍රශ්න තිබ්බනේ මොකෝ දැන් එයාලා වෙන්නුනාද ඈ එහෙමයි කියලා ප්‍රශ්න විසඳුනාද නෑනේ අනේ මන්දයි කලණ අයියේ ඇත්තටම මාත් එක්ක කතා කරන්න කැමති නැද්ද අයියේ ඒ බොරු නංගි ඔය පොඩ්ඩක් ගණන් උස්සලා ඉන්නේ හරි ඔක කොහොමද එන පණ්ඩිතයානේ මූ ඒ කාලේ ඉතන් හිටියේ මූ කුමාරයෙක් කියලා හරි ඔය දැන් ඔයා හම් වුණාට පස්සේ තමයි දැන් ඔය පස්ස බිම යනගෙන පොඩ්ඩක් පහු බෑලා ඉන්නේ ඔයාවම ඉන්න දෙන්නක පොඩ්ඩක් අව ටික දවසකින් ඕකා වාගේ පස්සෙන් ආයේ එනවා අනේ මට බයයි අයියේ එයා මොන හරි කරගනින් කියලා නෑ 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 එහෙම මුකුත් කරගන්න නෑ වාබා වෙන්න එපා
මුවණික එහෙම එකෙක් නෙමෙයි. හරි. ඔය ඕනම් පොඩ්ඩක් රැයට බොයි. එතితి මං ඉන්න නිසා මං ඒකත් කරන්න දෙන්න මං බලා ගන්නවා. ඔයා බය නැතුව ඉන්නකෝ. ඈ. මම අයියේ මං අර තරඟයට ඇප්ලිකේෂන් එක දැම්මා. ආ ඒක දැම්මද? මරුණේ. ඔව් මම ඒකේ ඔඩිෂන් එකකුත් තියෙනවා. අනේ මං ඒකයි කියන්නේ. ඒකට පුරුදු වෙන්නත් එපා. හරි නංගි. ඔයා පරිස්සමින් ඉන්නකෝ. හරි. අනික ඔයා ගෙදර ප්‍රශ්න ඇති කරගන්න එපා. අපි මේක විසඳලා මං කල්නෑ පොඩ්ඩක් කූල් ඩවුන් කරලා ඔයාලට කතා කරන්න arrange කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් නේ ලේසියෙන්ම කතා කරලා දෙන්න විසඳ ගන්න. ඈ. පුතේ අමාය එක්ක ඉඳ යන්නේ නැද්ද? ආයකට තවටිය වෙලා තියෙනවා අම්මේ. අද්‍රිකා රෑ වෙනවා කියලා කිව්වා. ඒකත් එහෙමද? මම මේ ඔයාට කියන්නම කියලා හිටියේ. මම මේ ගැන අමායටත් කිව්වා. අමාය හැමදාම රෑ වෙනකම් වැඩ කරන්නයි ඔයා ගිහින් යාව එක්කගෙන එන්නයි. ඒකේ හැටි ගැළපෙන දෙයක් නෙමෙයි නේද? අම්මිට මටත් වැඩ තියෙනවානේ අම්මේ. ආ මටත් ප්‍රැක්ටිස් තියෙනවා. ඔය අරේ මේ එක එක වැඩනේ ඉතින් අම්මේ. මට ඉතින් ඕවා නතර කරලා දාලා ඉතින් ගිලින්නත් බෑනේ. නෑ නෑ එහෙම එකක් නෙමෙයි අපි මේ කියන්නේ. තාත්තත් මේ ගැන කිව්වා. අර අමාය දුවගේ අදහසක් තියෙනවනේ ඔය දෙන්න එකතු වෙලා මියුසික් වර්ක්ෂොප් එකක් දාන්න. ආ ඔවිතින් එක ඉතින් මේ අමායාගේ අදහසක් නෙමෙයි ඒක මගේ අදහසක්. මොකද ඉතින් අම්මේ මේ අමායාත් කැමතිනේ අර ඒ මියුසික් ෂොප් එකට ගිහිල්ලා ඉතින් ඒ බඩුත් එක්ක ඉන්න. ඔයත් කැමති ඒකටනේ ඉතින්. ඔවිතින්. දෙදින් කියනකම නෑ ඉතින් තාත්තත් කියන්නේ පුළුවන් තරම් ඉක්මනට බලලා ඒ වැඩේ පටන් ගන්න කියලා. එතකොට ඉතින් තමන්ගෙම තැනනේ. අමාය දුවල රෑ වෙනකම් බස්සල රස්තිය අද වෙන්න ඕනෙත් නැහනේ. ඔය ඉතින් ඒක නම් ඇත්තම් මේ. ඒ වුණාට ඔකට සෑහෙන ගාණක් වියදම් වෙනවා. රෙන්ට් එකකට තනක් ගන්න ඕනේ, ඔකට බඩු මුට්ටු ගන්න ඕනේ. ඉතින් මේ දවස් ටික ඉතින් අම්මේ අපි ටිකක් හිඳිලා නින්නේ. බලමු. ඉස්සරහ සල්ලි කතරවට පස්සේ වැඩේ පටන් ගමු. හරි හරි. ඔයා ඉතින් සල්ලි ගැන හිතන්න එපා. තාත්තත් ඉන්නවනේ. අම්මෝ මේ අම්මේ. තාත්තව නම් මේ වැඩ වලට සම්බන්ධ කරගන්න එපා. හරිද? මම ඔක අමායටත් කිව්වා. ඊට පස්සේ එයා කියන විදියට වැඩ කරන්න ගියොත් අම්මේ අපිට නිදහසේ කිසි වැඩක් කරගන්න වෙන්නේ නැහැ. ඒක මම බලා ගන්නම්කෝ. එයා මොකටද ඔය නාකි මනුස්සයා ඔයාලගේ අසිරින් ගන්න ඉන්නේ? අනේ මේ අම්මේ. අම්මා නම් කියයි. ඈ. ඊට පස්සේ අපිට කියනවා අම්මා කියන එව අහනවද? ඈ. එයාට හරියට විස්තර කියන්නේ නැහැ. අරක බලන්නේ නැහැ, මේක බලන්නේ නැහැ කියලා. දැන් උත්තර ඇවිල්ලා දෙල් කරනවානේ මේ වැඩේ. එහෙම දේවල් වෙන්නේ නැහැ. ඔයා අමායත් එක්ක එකතු වෙලා ප්ලෑන් එක හදන්නකෝ. මම තාත්තත් එක්ක එකතු වෙලා ඔයාට අවශ්‍ය මුදල් ටික හොයලා දෙන්න. නෑ නෑ ඒක හරියන්නේ නැහැ අම්මේ. දැන් අපිට ওই ඉස්සරහට ওই වැන්ටික්කුත් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒ වගේගෙන සල්ලි වලින් අපි ඔගේ හිමීට පස්සේ පටන් ගමු. නෑ නෑ ඒක හරියන්නේ නැහැ. ඔයාලා දෙන ප්ලෑන් එක හදන්න ඒක ගැන ගෙදර කතා කරනවා. එච්චරයි. එලියදි කතා කරන්න හිතුවේ මොකද දන්නවද? දැන් මේව ගෙදරදි කතා කරලා බං. කොහෙන් කොහම කන් වලට යයිද දන්නේ නැහැ නේ. හරි හරි අතුලයි කියන්නකෝ. දැන් මම ඕගොල්ලෝ වෙනුවෙන් මොනාද නොකලේ? දැන් තව මොනාද මම ඕගොල්ලෝ වෙනුවෙන් කරන්න ඕනේ? කියන්නකෝ මොකද්ද කේස් එක? පොඩ්ඩක් ළඟට පාඩු වින්න දෙමු බං නේ.
මෙදාස්ටි ඒකට පොඩක් පාඩු ඉන්න දෙමු. මෙදාස්ටි ඒකෙත් පොඩක් අප්සෙට් එකේ ඉන්නේ නේ. අනිත් එක බං ඒකෙත් මට බොරුව කරලා තියෙන්නේ නේ. මේ සල්ලි කඩා ගන්න මම අර මේවා කිව්වට ඒක උට ෆුල් ලව් බං. නැත්නම් ඔත් පණ අරගෙන යන්න හදයිද? දැන් එතකොට අතුලයිද මට කියන්නේ මේක අත්හැරලා දාමු මේක අමතක කරාන් දැන් ඒ වගේ දෙයක් ඔය කියන්න දැන් ඒකද අපි මේ කතා බහ ආ සුදු බං උඹට දැන් මං එහෙම දෙයක් කිව්වද ඒකේ ඌට ලව් කරාට ඌ කියන සුරංගනා කතා මේක අහන් හිටියට හරි ඌ කරන්නේ බොරුව බං ඌ මේකට ආදරේ නැහැ ඌ හදන්නේ කලින් වගේ ආශ්‍රය කරලා හරිද නාස කරලා ඇතෑරලා දාන්න. ඔය මට රිද්දන්නනේ හදන්නේ. ඔය මට දැනෙන්න කරන්න හදන්නේ. දැන් උගේ තාත්තා අපේ ඉදරේල කෑ ගැහුව ඉදර මට ඒක තේරුණා. ඒක හොඳටම තේරුණා. හරි? මේ කරන්නේ බොරුව. හරිද? මං කරලා තියෙන්නේත් බොරුව. තමයි අතුලයි මං ඔයාට කියන්නේ. මං ඔක්කොම එකතු වෙලා ඔයාට ගේමක් දෙන්න ඕනේ නින්ද අපේ තුෂාරි නංගියට ගේමක් දෙන්න හදන්නේ. ඔයාට රිද්දන්න. අනිත්තක ඔයා හිතනවද මේ මොරෝකෝ වගේ එකෙක් මේ ඔයා වෙඩි තියන්න ගියපු එක මේ ලේසියෙන් අමතක කරලා දායි කියලා ඔයාට රිටර්න් එකක් දෙන්න නැතුව හරි හරි බං මට රිටර්න් එක දෙනවා එක මම බලා ගන්නම් හැබැයි ඌ මට රිටර්න් එක දෙන්න හදන අපේ නංගි පාවිච්චි කරලා නම් සුද්ද මමත් ඌට රිටර්න් එක දෙන්න උගේ පුතා පාවිච්චි කරලා හරි ඒක තමයි මම මේ වාට කියන්නේ ඒක තමයි මම මේ සුද්ද සිංහලෙන් ඔයාට එක්ස්ප්ලেইন කරලා දෙන්න හදන්නේ. සුද්ද. මම මේ වෙලාවට උදව් කරන්න ඕන. හරි. මට උදව් කරන්න ඕනේ. මොන ප්‍රශ්නයක් ආවත් ඔබ අපේ නංගිව කසාද බඳින්න. අහුලක් නෑ අතුලයි. එකෙම්ම. අතුලයි අතුලයි දන්නවනේ මම පොඩි කාලේ ඉඳන්ම තුෂාරි නංගියට ලව් නේ අතුලයි. මං එයාට ආදරෙයි. එයා කොල්ලෝ කී දෙනෙක් එක්ක යාළු වෙලා මන් ළඟට ආවත් මට කිසි අවුලක් නැහැ අතුලයි. මං එයා බාර ගන්නවා. මං එයා කසාද බඳිනවා. මට කිසි අවුලක් නැහැ. හැබැයි අතුලයි මට දුන්නු වචනේ රකින්න ඕන. සුද්දා. සුද්දම පොඩි අතුල හරි. මම වචන දුන්නා නම් දුන්නම තමයි ඒක. බේ ගැන හිතන්න එපා. මම කොහොමත් උඹට අසාධාරණ කෙනෙක් විදියට දියන්නේ නැහැ සුද්දා. හරි? හැබැයි මට ටික කාලයක් ඕනේ. හරි? මට පොඩි කාලයක් ඕනේ මොනවද මේ මේ වෙන දේවල් එක අපිට හිතා ගන්න බෑනේ මොනවද වෙන්නේ කියලා. මට තේරෙන්නේ නැකනේ. මොනවද වෙන්නේ කියලා බලලා මට වචනයක් දෙන්න. හරි? වේතකන් පෙනංගිත් එක ෂේප් එකේ ඉඳලා හරි අවුලක් දාගන්න නැතුව ඒ කියන්නේ හැගහන් ඉඳන්කෝ මට එච්චරයි වෙන්න ඕන එකෙම්ම අතුලයි මං ඉතින් කොහොමත් එයාට ආදරේනේ ඔයා ඒක ගැන හිතන්න එපා ඒ කිසිම දෙයක් හිතේ තියාගන්න එපා ඒ ඔක්කොම හරි කියලා හිතන්න ජීවිතේ පළවෙනිවතාවට මෙහෙම දෙයක් මට උනේ මට මේක දරා ගන්න බැහැ